අයිබෝන් යාළුවනේ ගැජට්ස් ගරාජ් වෙනුවෙන් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ Arduino boards වල interrupt pin පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි බලමු මේ interrupt කියන්නේ මොකද්ද කියලා. සමහර project වලදී අපිට මොකක් හරි task එකක් සිදු වුණාද කියලා check කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් වල අපි පාවිච්චි කරන්නේ interrupt pin. interrupting වලටම dedicated pins අපිට microcontroller boards වල දකින්න පුළුවන්. යාලුවනේ ඉන්ටරප්ට් කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පෝලිං, දෙවෙනි එක තමයි ඉන්ටරප්ටින්. අපි දැන් බලමු පෝලිං කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම පෝලිං කියන්නේ අපට අවශ්‍ය කාර්යය සිදු වෙලා තියෙනවද කියලා ආවර්තීව නැවත නැවත චෙක් කරන එකට. අපි මේක උදාහරණයකින් තේරුම් ගමු. ඔයා දැන් හිතන්න ඔයාට විශේෂ කෙනෙක්ගෙන් SMS එකක් එන්න තියෙනවා කියලා. ඔයා ඉතින් මේ SMS එක ආවද කියලා විනාඩි 5න් 5ට චෙක් කරනවා. මේකට තමයි පෝලිං කියන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු ඉන්ටරප්ට් කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම ඉන්ටරප්ට් කියන වචනේ ඇතුළෙම ඒකේ තේරුම තියෙනවා. ඉන්ටරප්ටින් කියන්නේ බාධා කරන එකට. ඒකේ අදහස තමයි අපට අවශ්‍ය කාර්යය නැත්තම් ටාස්ක් එක කම්ප්ලීට් වුණාට පස්සේ දැනුම් දීමක් සිදු කිරීම. අපි කලින් උදාහරණයක් ගමුකෝ. ඔයාට දැන් විශේෂ කෙනාගෙන් SMS එකක් ආවහම ෆෝන් එකෙන් විශේෂ ටෝන් එකක් ප්ලේ වෙනවා. ඉතින් මේකට තමයි ඉන්ටරප්ටින් කියන්නේ. ඉතින් මේ ටෝන් එක ප්ලේ වෙනකන් ඔයාට කිසි බාධාවක් නැතුව ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔන්න ඉතින් යාළුවනේ දැන් තමයි අපි අද සාකච්ඡා කරන මාතෘකාවට අවතීර්ණ වෙන්නේ. දැන් අපි Arduino board එකේ external interrupt pin ගැන කතා කරමු. අපි දැන් බලමු interrupt එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ කෝඩ් එක රන් වෙනවා කියලා හිතන්නකෝ. ඉස්සෙල්ලාම void setup එක රන් වෙනවා. ඊට පස්සේ void loop එකේ තියෙන command ටික නැවත නැවත රන් වෙවි තියෙනවා. ඔන්න දැන් තුන්වෙනි command එක රන් වෙලා ඉවර වෙනකොටම interrupt එකක් එනවා. එතකොට void loop එක පොඩි වෙලාවකට නවතිනවා. නැවතිලා ISR එක නැත්තම් interrupt service routine එක රන් වෙනවා. ISR එක complete වුණ ගමන් හතරවෙනි command එක රන් වෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි loop එක run වෙවි තියෙනවා. ආයෙත් interrupt එකක් ආවොත් loop එක pause වෙලා ISR එක run වෙනවා. ISR එක run වෙලා ඉවර වුණ ගමන් ආයෙම loop එක continue වෙනවා. ඉතින් මේ විදිහට තමයි interrupt එක වැඩ කරන්නේ. අපි දැන් example code එකක් බලමු. යාළුවනේ මේ තියෙන්නේ අපි අද කතා කරන practical එකට අදාළ code එක. අපි අද කරන්නේ button එකක් press කරපු වාර ගණන Arduino board එකෙන් count කරන එකයි. මේ පින්තූරේ පැහැදිලිව ISR එක නැත්තම් interrupt interrupt එකක් ආවම රන් වෙන ෆන්ක්ෂන් එක පෙන්වලා තියෙනවා. ඒ වගේම external interrupt enable කරන කෝඩ් ලයින් එකත් පෙන්වලා තියෙනවා. අපි දැන් බලමු ISR එකේ ලක්ෂණ. ISR එක පුළුවන් තරම් කෙටි වෙන්න ඕනේ. ISR ෆන්ක්ෂන් එකේ පාවිච්චි වෙන variables ඔක්කොටම ඉස්සරහින් volatile කියලා දාන්න ඕනේ. අද අපි යූස් කරන කෝඩ් එකේ ISR එක ඇතුලේ තියෙන්නේ එක variable එකයි. ඉතින් ඒකට ඉස්සරහින් මම volatile කියලා යූස් කරලා තියෙන හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. ISR එක පුළුවන් තරම් කැටි වෙන්න ඕනේ. ඒ කියන එකේ අදහස තමයි ISR එක පුළුවන් තරම් ඉක්මනට run වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ISR function එක ඇතුලේ delays ඒ වගේම serial prints වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි external interrupt enable කරන code line එක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු. function name එකට පස්සේ වරහන ඇතුලේ මම ඉස්සෙල්ලම දාලා තියෙන බිඳුව. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම දාන්න ඕනේ කීවෙනි interrupt එකද use කරන්න කියලා. බිඳුවෙනි interrupt එක නම් pin 2 එක හරහා තමයි අපි interrupt ගන්නෙ. පළවෙනි interrupt එක නම් pin 3 එක හරහා තමයි interrupt ගන්නෙ. බගුව පොඩ්ඩක් බලුවාම ඔයාලට වැඩේ තේරෙයි. ඊට පස්සේ අපි දාන්න ඕන ISR function එකේ name එක. ඊට පස්සේ අපි triggering නැත්තම් interrupt වෙන්න ඕනේ මොන mode එකේද කියලා specify කරන්න ඕනේ. triggering mode තුනක් තියෙනවා යාළුවනේ. අපි දැන් බලමු මේ triggering mode ගැන. falling කියන mode එක ගැන බලමුකෝ අපි. falling trigger mode එකේදී වෙන්නේ interrupt pin value එක volt 5 ඉඳන්
බිින්දුව වලට යනකොට notification එකක් generate කරන එක. ඊළඟට අපි බලමු rising mode එක. මේකෙදි වෙන්නේ interrupt pin එකේ value එක 0.5 volt වල ඉඳන් 5 volt වලට යනකොට notification එකක් generate කරන එක. දැන් අපි බලමු change mode එක ගැන. මේකෙදි වෙන්නේ interrupt pin එකේ voltage level එක වෙනස් වෙද්දී notification එකක් generate කරන එක. ඒ කියන්නේ interrupt pin එකේ value එක 0.5 volt වල ඉඳන් 5 volt වලට ගියොත් හරි 5 volt වල ඉඳන් 0.5 volt වලට ගියොත් හරි notify කරන එක තමයි වෙන්නේ. දැන් අපි කෝඩ් එකයි සර්කිට් එකයි ගැන බලමු. පළවෙනි කෝඩ් ලයින් එකේ මම ISR එකේ යූස් කරන variable එක volatile විදියට define කරලා තියෙනවා. ඊට පස්සේ මම ISR function එක define කරලා තියෙනවා. void setup එක ඇතුලේ interrupt pin එක AQA pin 2 එක input pin එකක් විදියට define කරලා තියෙනවා. ඊට පස්සේ මම external interrupting enable කරලා තියෙනවා. ඉතින් යාළුවනි මේ කෝඩ් එකෙන් වෙන්නේ අපි බටන් එක ප්‍රෙස් කරපු වාර ගණන කවුන්ට් කරන එක. ඉතින් වාර ගණන සීරියල් මොනිටර් එකට ගන්න ඕන නිසා මම සීරියල් කමියුනිකේෂන් enable කරලා තියෙනවා. දැන් අපි එන්නේ loop එකට. මේ loop එකේ මම දැන්ට ලියලා තියෙන්නේ serial print එක විතරයි. external interrupting on කරාට වෙනසක් වෙන්නේ නැහැ. සුපුරුදු පරිදි අපිට loop එක ඇතුලේ අවශ්‍ය තරම් කෝඩ් ලියන්න පුළුවන්. අපි දැන් සර්කිට් එක දිහා බලමු. මේක බොහොම සරල සර්කිට් එකක්. මේකෙදි මම pull down resistor එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපි මේක ප්‍රායෝගිකව කරලා බලමු. ඔයාලට පේනවා ඇති යාළුවනේ මම බටන් එක ප්‍රෙස් කරනකොට කවුන්ට් එක වැඩි වෙනවා. ඔන්න ඉතින් අද පාඩම සාර්ථකයි යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා අද මොනා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක like කරලා අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. Thank you.